සුබ දවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝටම හැදිලා තියෙන හැදෙන ලෙඩක් තමයි මේ නහය හිරවෙන එක. සමහර වෙලාවට නාස්පුඩු දෙකම හිරවෙනවා. හුස්ම ගන්නත් අමාරුයි. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් නහය හිරවෙනවට ගන්න බෙහෙත් සහ ඒ වගේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා පැහැදිලිව කතා කරමු. හරි, එකටම බලමු ඇයි මෙහෙම නහය හිරවෙන්නේ. මොකක්ද හේතුව? ගොඩක් අය හිතන්නේ ඝණයට තියෙන සෙම නිසා මෙහෙම නහය හිරවෙනවා කියලා. ඒත් ඇත්තම කතාව තමයි, ඔයාට හෙම්බිරිස්සාව උණ වගේ ආසාත්මිකතා තියෙන වෙලාවට ඔයාගේ නහය ඇතුළතින් තියෙන පටක ඉදිමෙන්න ගන්නවා. රුධිර වාහිනිය වලින් තමයි මේ ඉදිමුම ඇති කරන්නේ. එහෙම වුණාම ඔන්න හිරවෙන්න ගන්නවා. හුස්ම ගන්නත් බෑ. මේකට නේසල් කන්ජෙෂන් කියලා තමයි කියන්නේ. හරි, මෙහෙම නහය හිර වුණාම අපි ගන්න මෙඩිසින් වර්ග ගොඩක් තියෙනවා. මේ වගේන් අපි බහුලම පාවිච්චි කරන මෙඩිසින් කිහිපයක් අපි කතා කරමු. හරි, අපි මේ නහය හිර වෙනවට ගන්න මෙඩිසින් වල ප්‍රධානම ක්‍රියාවලිය තමයි නේසල් ඩී කන්ජෙස්ටන්. ඒ කියන්නේ අර හිර වුණ නාස් කුහරය නැත්නම් නාස් මාර්ගය ඕපන් කරනවා. හිර වුණ නාස් මාර්ගය විවෘත කරලා දෙනවා. හරි, අපි කතා කරන පළවෙනි මෙඩිසින් එක තමයි ඔක්සිමෙටසොලීන්. බ්‍රෑන්ඩ් නේම් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඇෆ්‍රීන් කියලා. මේක නහය හිරවෙන එකට තාවකාලිකව සහනයක් තමයි දෙන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට විතරයි. හරි, ඊළඟ මෙඩිසින් එක තමයි පෙනිලෙප්‍රීන්. මේකත් අර වගේම නහය හිරවෙන එකට තාවකාලිකව සහනයක් දෙනවා. තව විශේෂ දෙයක්, කන්වල ඇතිවෙන ආසාදනවලටත් මේ ඖෂධය ගන්න පුළුවන්. තව මේ ඖෂධය ඔයාගේ වෛද්‍යවරයා තීරණය කරන වෙනත් අත්යන් වලටත් පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඊළඟට පියුඩෝපෙඩ්‍රීන්. මේකෙනුත් ඔයාගේ නහය හිර වෙලා හුස්ම ගන්න අමාරුවෙන් ඉන්න වෙලාවට අර හිර වුණ ගතිය අඩු කරලා පහසුවෙන් හුස්ම ගන්නත් හැකියාවක් හදලා දෙනවා. හරි, මේ වීඩියෝ එකෙන් ඔයා පුංචි හරි දැනුමක් ගත්තයි කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් කැස්ස ගැන සහ කැස්සට ගන්න සියලුම බෙහෙත් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.